අපේ රටේ කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතයෙන් පමණක් සිදු කරන ලෙසට රජය විසින් ගත් තීන්දුවත් සමග රටේ ගොවි ජනතාව පාරට බැස්සා. රසායනික පොහොර 100%ක් දෙන්න බැරි නම් 50%ක් හරි දෙන්න කියලයි ගොවින් ඉල්ලා සිටින්නේ. ඇතම් ගොවින් කියන්නේ නිකන් එපා අපිට සල්ලි වලට හරි රසායනික පොහොර දෙන්න කියලා. මේ අතර තවත් ගොවින් පිරිසක් රජය දෙන කාබනික පොහොරින් වගා කටයුතු ආරම්භ කරලා තියෙනවා. කාබනික සහ රසායනික පොහොර ගැටලුව ගොවි බිම් වලට මෙලෙස බලපෑම් කරද්දී දැන් ඒ ගැටලුව නිලධාරී මට්ටමට බලපෑම් ඇති කරමින් පවතින බවට උදාහරණ සහිතව පෙන්වා දෙන්නට පුළුවන්. කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල මෙන්ම රටට ගෙන්වන ලද කාබනික පොහොර පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවරගත් බවට අද දින තොරතුරු වාර්තා වුණා. මේට අදාළ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලබා දී ඇති බවයි ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සමාජික ධුරය, කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සමාජික ධුරය සහ කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරය ඇතුළු තනතුරු රැසක් දරා තිබුණා. කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහාචාර්යවරයා මෙරටට රසායනික පොහොර ආනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම කිව්වොත් මට මේ දක්වා ලිඛිත ලියවිල්ලක් ලැබිලා නැහැ ඒ සම්බන්ධව. මාව කිසිම කමිටු සමාජිකත්වයෙන් මා ඉවත් කරා කියලා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සංහඳන කමිටුව මාසෙන් අපේ වැඩ කටයුතු ඉවරයි. මේ මාසේ මාව ඉවත් කරනවද නැද්ද කියන එකත් ප්‍රශ්නාත්මක වෙන්න විදියක් නැහැ කියන එක තමයි මම නම් දකින්නේ. අපි ක්‍රියාත්මක වෙන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටිනා වූ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන් හැටියට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්. අපිට රජයක් ගන්නා ක්‍රියාමාර්ගවල තුල රජය ගන්නා ක්‍රියාමාර්ග හොඳ නම් ඒ නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙනවා නම් අපි සම විටම ඕනම රජයක් සමග ඒකාබද්ධව කටයුතු කරලා තියෙනවා. නමුත් වැදගත් වෙන්නේ මෙතන කෘෂිකර්මාන්තයේ දියුණුව, කෘෂිකර්මාන්තයේ උන්නතිය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම තමයි අපේ යුතුකම සහ වගකීම වෙලා තියෙන්නේ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි. ඉස්සරහටත් අපි කටයුතු කරන්නේ ඒ විදිහටමයි. මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා මෙලෙස එම දුහුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහාචාර්යවරයා කාබනික පොහොර පිළිබඳව විද්‍යාත්මක කරුණු පදනම්ව සිය අදහස් පළ කර ඇති බවයි. විද්‍යාව පසකලා මිත්‍යාව පසුපස යන ආණ්ඩුව විද්වතුන් ලෙස සලකන්නේ තම දේශපාලන මතයන්ට එකඟ වන පිරිස් පමණක් බවයි මන්ත්‍රීවරයා සිය නිවේදනයෙන් පවසන්නේ. එබැවින් මහාචාර්ය බුද්ධි මාරම්බේ මහතා සිය තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණය සමගි ජනබලවේගය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. මේ අතර චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන්නේ චින්දාව් සමාගම අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වනදා නයවර ලිපි විවෘත කර තිබුවවත් නයවර ලිපිය සඳහන් බහර දීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වනදා තොගය නැවගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්. මෙම පොහොර තොගය නියමිත පරිදි බහර ගැනීම වැළැක්වීම සඳහා ගැනුම්කරු විසින් කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යයි සැක කිරීමට හැකි සාධාරණ හේතු පවතින බවද එම සමාගම පවසනවා. ඒ අනුව දෙපාර්ශ්ව විසින් පිළිගත් තුන්වැනි පාර්ශ්වයකින් යලි පරීක්ෂණයක් කළ යුතු අතර පොහොර තොගය ආවෙනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරුව හොත් ගිවිසුම අවසන් කරමින් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත් එසේ නොමැති බව තහවුරුව හොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම සිදු කර තොගය ආනයනය සඳහා පියවර ගත යුතු බවත් සමාගමේ නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම බැක්ටීරියාව නොමැති බව තහවුරුව හොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත් සාවද්‍ය පුවත පළ කිරීම ගැන නීතිමය තත්ත්වය සොයා බලන බවත් එහි දැක්වෙනවා. මේ අතර සීමා සහිත ලංකා පොහොර සමාගම විසින් චින්දාවෝ චීන සමාගමට එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද තවත් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට නයවර ලිපිය යටතේ කිසිදු ගෙවීමක් ලබා ගැනීමටද අවහිරවන පරිදි වාණිජ මහ අධිකරණය අංක 2 හිවිනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් කොළඹ කමර්ෂියල් පොහොර සමාගමේ ඉල්ලීමක් මත මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර කාබනික පොහොර අඩංගු බවට තහවුරු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් චීන හිපෝ ස්පිරිට් නෞකාව යලි ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කරමින් ඇති බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මේ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. චයිනා ෆර්ටිලයිසර් අර ප්‍රමිතියේ ප්‍රශ්න නිසා ඒ රජය ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ෆර්ටිලයිසර් ෂිප් එක ආපහු අපේ රට තුල ඇවිල්ලා තියෙනවා. ප්‍රමිතියෙන් අඩු කාබනික පොහොර රැගත් නෞකාව
කොළඹ වරායට ඇතුල් කිරීම වළක්වන ලෙස දැනටමත් වරාය අධිකාරී සභාපතිතුමා නිහාල් කප්පිටිපොළ මහතා දැනුම් දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුල් කිරීම දැනට නවත්වලා තිබෙනවා. ප්‍රමිතියෙන් අඩු පොහොර බාර ගැනීමට ශ්‍රී ලංකා රජයේ සූදානම් නොමැති බව පැහැදිලිව අපි මේ වෙනකොට දැනුම් දීලා තිබෙනවා. මේ අතර අදාළ චීන පොහොරවල සාම්පල 3 වෙනි පාර්ශවයක් හරහා යලි පරීක්ෂා කරන ලෙසට චීන පොහොර සමාගමේ නියෝජිතයින් සහ චීන තානාපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා. ඒගොල්ලන් ඉල්ලීමක් කරේ අපේ රටේ තියෙන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බෑ මොකද ඇක්‍රෙඩිටඩ් ඒවා නෙමෙයි. එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙමෙයි. ඉල්ලීමක් කරේ නැව හරවල යවනවා. අපි කෙලින්ම කිව්වා ඒක මෙහෙ බාන්නත් එපා මෙහෙ ගේන්නත් බෑ කියලා. ඉල්ලීමක් කරා එකපාරට ඕගනික් යන්න බෑ. තවම පඩි නගින ගමන් ඉන්නේ. අපි කන්න දෙකක් කන්න තුනක් යනකොට අපිට පුළුවන් වෙයි ඕගනික් මූවමන්ට් එකට යන්න. ඒත් තව අවුරුදු 3ක්වත් අඩුම තරමේ පොළව හැදෙන්න මේ සියල්ලටම අවුරුදු අඩුම තරමේ 4ක් යනවා. විශ්වාස කරනවා අපි මේ ගත්ත තීරණය වෙනත් රජයක් ඇවිල්ලා නැවත ආපස්සට හරවන්නේ නැතුව මේ වැඩේ කරાવી කියලා. මොකද අමාරු වැඩේ කරලා පඹේව පුච්චගෙන කුණුහරුප අහලා වැණුම් අහලා ඒ වැඩේ අපි කරලා දෙන්නා. මොකද හුඟක් අයට බැරි ඒ වැඩේ කරන්න අපිට හොඳට පුරුදුයි ඒ වැඩේ කරන්න. අපිට මේ මූණ දෙන්න තියෙන ගැටලුව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා හොඳට දැනගෙන තමයි මේ තීරණය ගත්තේ. එහෙම ගත්තේ ඇතිවරණයක් එන දවස වෙනකොට අනිවාර්යෙන් අපි දිනන බව හොඳටම දැනගෙන. අපිට ඡන්දි දුන්නේ 69 ලක්ෂයයි මේක අනිවාර්යෙන් අඩු ගානේ 75 ලක්ෂයක්වත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.